අද 2019 ඔක්තෝබර් 29 අඟහරුවාදා සිරස්තල ජනාධිපතිවරණී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කෙරේ. ගැසට් පත්‍රය අද රාත්‍රියේ. ගෝඨාභයට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු හෙළිවේ. මේ සැලැස්මේ පළවෙනි අදියර වන්නේ පාපොච්චාරණයක් පටිගත කිරීම. ගෝඨාභයගෙන් පොලිසියට පොරොන්දුව. විවිධ විෂමතා පීවත් සචිත් තමන් ගැන විශ්වාසය. මට මගේ හැකියාව දක්ෂතාවය පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. වෙන්නප්පුයේ වදකාගාරයක් ගැන තොරතුරු අනාවරණ වේ. අධික වැස්සෙන් දකුණේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවේ. හම්බන්තොට පාසල් හෙට දින වසා දැමේ. 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී ටීවී දෙරණ නීල හරිත සම්මානයෙන් පිදුම් ලබයි. This is Other Dherana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනයම පුවත් විකාශය අද දෙරන 6:55 සමඟයි. පාස්කු දින තස්ට ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට මතයක් පතුරුවා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පාර්ශවයක් විසින් ව්‍යාජ වීඩියෝ පටයක් කූට ලෙස නිර්මාණය කර ඇතැයි අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ අදාළ අසත්‍ය වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහැර පසුව එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මතයක් ගොඩනැගීමේ සැලැස්මක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇති බවයි. මේ සැලැස්මේ පළවෙනි අදියර වන්නේ බත්තර මුල්ලේ තුෂාර නැමැති පුද්ගලයාගේ නිවසේදී තව්හීද් ජමාත් ත්‍රස්තවාදියෙක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා පුද්ගලයෙක්ගේ පාපොච්චාරණයක් වීඩියෝ පටිගත කිරීමයි. මේ පාපොච්චාරණයේදී ඒ පුද්ගලයා ප්‍රකාශ කරනවා පාස්කු ඉරිදා ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි විසින් සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමකට ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව මුල්තැනට අරගෙන එහි අයුතු වාසිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා ගැනීමේ යටි අරමුණෙන් මෙම පාස්කු ප්‍රහාරය කළ බවට පාපොච්චාරණයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. මේ වීඩියෝ පටය මේ වන විටත් පටිගත කර අවසන්. දෙවෙනි අදියර වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ඒකාබද්ධ මාධ්‍ය හමුවක වාඩි වී පාස්කු ප්‍රහාරයෙන් මියගිය 259 දෙනාගේ 500කට අධික තුවාල ලැබූ අයගේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බාරගත යුතු බවටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත යුතු බවටත් ප්‍රකාශ කිරීමයි. තුන්වෙනි අදියර විදියට කතෝලික පියතුමන්ලා විසින් පොලිසියට මේ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිලි කිරීමට නියමිතයි. ඒවගේම සිව්වන ඒවගේම කතෝලික ප්‍රජාවේ ඉන්න ප්‍රභූ පුද්ගලයන් විසිනුත් අකණ්ඩව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියලා හඬක් නගන්න නියමිතයි. පස්වන අදියර වන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ බවට පදනම් විරීත කරුණු ඇතුළත් ලේඛනයක් එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රසිද්ධියට පත් කිරීමයි. ගිය සතියේ මංගල සමරවිර මහත්මයාගේ නිවසේ සජිත් ප්‍රේමදාස මහත්තයත් මලික් සමරවිර මහත්තයත් මේ සියලු දෙනා සාකච්ඡා කරා මේ කුමන්ත්‍රණය. මේ කුමන්ත්‍රණය ඒගොල්ලෝ කාරණා 6කට හඳුරාගෙන තියෙනවා. මේ දින 14 තුල යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්ද කියලා මධ්‍යස්ථ ඡන්දයක්. පළවෙනි එක තමයි ඕම් කරන්න හදන දේ තමයි ඕම් උත්සාහ කරනවා. මේ වෙනකොට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සාකච්ඡාවක් කරමින් යනවා. ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සතියකට කලින් නිවේදනයක් කරන්න හදනවා. ඒ වගේම මේ වෙනකොට ඔවුන් විශාල මුදලක් වැය කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධ මඩ ප්‍රචාර සුදුවෑන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු බරපතල චෝදනා රැසක් හැදලා විශාල වීඩියෝ පට කිහිපයක් සකස් කරලා දෙනවා. නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා මේ සියල්ලට අධික මුදලක් ගෙවලා ප්‍රචාරය කරන්න ඔවුන් උත්සාහ කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය සම්බන්ධ කරගෙන පස්වෙනිදාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයක් කරන්න හදනවා. මේ විතරක් නෙමෙයි මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා TN එකත් එක්ක යම් අවබෝධතාවයකට එමින් යනවා. මේ වෙනකොට සුහන්දිරන් ලන්තේට ගිහිල්ලා ඩෑෂ්බෝඩ් එකත් එක්ක කතා කරනවා. අවසානයේදී TN එකේ සහයෝගයේ එකඟතාවය මත ලබා දෙන්න මේ දින කාලයේදී සැලසුම් කරලා තියෙනවා.
මෙතර ජාතික සංවිධාන එකමුතු අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි කුමන්ත්‍රණය පිළිබඳ අදහස් පළ කෙරුණා. විශේෂයෙන්ම කතෝලික ජනතාව අතර ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කටයුතු කරන බෞද්ධ ජනතාව අතර ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ව්‍යාජ ලෙස විරෝධයක් ඇති කරවන. ඒතර ඒක එලිදරව් වෙනකොටම පුවත්පත් සාකච්ඡා තියෙන ආකාරයේ රැස්වීම් තියෙන ආකාරය සැලසුම් කළා කියලා මේ අපිට මේ තොරතුරු ලබා දුන්න එක්සත් ජාතික පක්ෂයේ මහත්මයා දැනුම් දීලා තිනවා. රෝසි සේනාරායක මහත්මිය, චිත්‍රලාල් සෝමපාල, කවීන්ද ජයවාදන, හෙක්ට අපුහම යන විශේෂ පුද්ගලයන් ලවා තමයි විශේෂයෙන්ම කතෝලික ජනතාවට මේ පණිවිඩය අරයන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි වෛරයක් ඇති කරවන්න මේ ISIS කාර්යයන්ට සමග සම්බන්ධතා පවත්ලා තිනවා, ඒ අයට උදව් කරලා තිනවා කියන කාරණේ මතු කරලා. මේ අතර ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසෙන කුමන්ත්‍රණවලට නොරැවටෙන්නේයි එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් ඇදවමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මේගොල්ලෝ මේ වෙද්දී මඩ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරන්න මේ වෙද්දී කෝටි 8කට වඩා මුදලක් ලබා දීලා තියෙනවා. සමාජ මාධ්‍ය තුලින් මේක නිර්මාණ මුදා අරලා ඊට පස්සේ කතෝලික පල්ලි ඉස්සරහට ගිහිල්ලා ඝෝෂණ මාලාවක් පටන් ගන්න තමා මේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු අද ඉදදී සැරසෙන්නේ. ওই පල්ලි ඉස්සරහවිලා නාඩගම් නටන්න ආවොත් කතෝලික ජනතාව විදියට තමුන්නාන්සලා ඒ නාඩගම් නටන්න එන අයට හොඳ පාඩමක් උගන්වන්න කියන එක අපි ඉල්ලමින් ඒකට ආවෙන්න එපා. අද වෙනකොට මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්න කීප දෙනෙක්ගේම නම් එළියට අවිලා දිනවා. එක්කෙනෙක් තමයි දයන් ජයතිලක, අනිත් එක්කෙනා තමයි තුෂිත හල්ලොලුව, අනිත් එක්කෙනා මංගල සමරිය. අද මේ කරන්නව අද හරි හෙට හරි මේක එළියට එන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට රතන හාමුදුරුවන්ගේ නම දාගෙන තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් කාඩිනල් හිමිපාණන් දැනුවත් කරනවා. මේ අතර බතර මුල්ලේ පදිංචි එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස තමා හඳුන්වා දෙන තුෂාර දේශප්‍රිය වන්‍යාරච්චි නැමැත්තා විසින් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අන්තර්ජාලයේ වෙබ් අඩවියක තමා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව වීඩියෝ පටයක් නිෂ්පාදනය කරන බව පළවීමත් සමග තමාට අන්තර්ජාලය තුළ දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් පවතින බව පවසමින්. මම තුෂාර වන්‍යාරච්චි, සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඩිජිටල් මාධ්‍ය කමිටුවේ සමාජිකයෙක්. පාස්කු හිරිදා සිද්ධ වෙච්ච කුමන්ත්‍රණය ඇතුලේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවත් හෝ ඒගොල්ලෝ දැනුවත්ව කුමක් හෝ කුමන්ත්‍රණයක වීඩියෝවක් සැරිසරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වීඩියෝව අපිට එකවුන්ට් කරන්න හදනවා වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොකද ඒක එවැනි වීඩියෝවක් නිකුත් වුණොත් මාධ්‍යයට ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඒකට මගේ ජීවිතේට තර්ජන එල්ල වෙන්නේ. මේක පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ආණ්ඩුවෙන් රාජ්‍යයෙන් ඉල්ලා සිටින එක මේ රටේ පුරවැසියෙක් කටියට මගේ යුතුකමක්. මේ රටේ ජනතාව දැනගන්න ඕනේ ඇත්තටම ත්‍රස්තවාදී සමග ඔය ගෝඨාභය රාජපක්ෂගේ හෝ ඒ පිළේ ඒ කඳවුරේ සම්බන්ධ තිබුණ නැද්ද කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින විෂමතා තම පාලනයක් යටතේ නිවැරදි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කන්දලි ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කන්තලී බාතියගම ක්‍රීඩාංගණයේදී. එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය සේවකයෙක් රටේ ජනාධිපති වෙන්නේ. මීට කලින් කවදාකවත් රාජ්‍ය සේවකයෙක් රටේ ජනාධිපති වුණේ නැහැ. එතුමා හමුදාවේ නිලධාරියෙක් හැටියට වැඩ කළා රාජ්‍ය සේවකෙක්. ආරක්ෂක ලේකම් හැටියට වැඩ කළා රාජ්‍ය සේවකෙක්. දැන් මේ පොලිසිය මහත්වරුන්ට බටායක 20,000ක් දෙනවයි කියලා මේ ආණ්ඩුව නවතනවා. උන්දල කතා අරිනවා විරුද්ධ පක්ෂයේ උදවිය. ඒකට විරුද්ධ නිසා පොලිසියට 20,000 බටා දෙන්න බැරි වුණයි කියලා. අපි විරුද්ධ නැහැ. අපි කියනවා පුතානෝට ආණ්ඩුව තියෙන්නේ තමුන්නාන්සලා අතේ. පෙන්යන් කාසි ඕනේ නැහැ. හෙට දෙන්න බටා එක පොලිසියට. අපි සූදානම් ඒකට සහයෝගය දෙන්න. දෙන්නේ බටා නෙරේ පොලිසියට කතා. අපි විශ්වාස කරනවා මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයෝ මව්පොළවට ආදරය කරන රාජ්‍ය සේවකයෝ තමන්ගේ තැපැල් ඡන්ද පාවිච්චි කරනකොට රාජ්‍ය සේවකෙක් රාජ්‍ය නායකය කරන්න තමන්ගේ තැපැල් ඡන්ද පාවිච්චි කරයි කියලා. පොලිසිය තියෙන වෘත්තීමය භාවය නැති කරා මේ රජය. අපි එදා පොලිසිය විශාල වශයෙන් වැඩි කර 75,000 දක්වා ඔවුන් අවශ්‍ය එදා තිබුණු විවිධ විෂමතා අපි ඉවත් කර උසස් වීම ලබා දුන්නා. අද ඒ පොලිස් නිලධාරීන් අපිට ඉදිරිපත් කරලා තිබෙනවා විවිධ විෂමතා සාවශ්‍යතාවය. අපේ රජයක් යටතේ
හැමදාමත් මේ ආරක්ෂක සේවාවන් බලාගත් අය ඒවා නිවැරදි කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම නැවතත් මේ අයගේ අභිමානය වැඩි කළ අර අභූත චෝදනා ලැබපු ඒ බුද්ධි අංශවල නිලධාරීන් ඒ අභූත චෝදනාවලින් නිදහස් කළා ඔවුන්ට වැඩ කරන්නට පුළුවන් වෙන විදිහේ නීති ගෙනල්ලා නැවතත් අපි මේ ආරක්ෂක සැලැස්ම ඒ බුද්ධි සේවාවන් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජන රැලියක් අද පැවැත්ුණේ බිබිල නගර මැදේදී. විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ. මේ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඉතින් අපි මේ ව්‍යාපාරිකින් කීප දෙනෙක් අදූරදර්ශී ලෙස බාල ගම්මිරිස් ගෙනල්ලා පිටරට යැවීම නිසා අපේ ගම්මිරිස් වලට එදා තිබුණු මිල අද අපිට නැති වෙලා තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම අපි මේ ප්‍රතිආපනයන කිරීම මෙරටට බාල භෝග ගෙන්වීම අපි තහනම් කරනවා. අපි මේ සිලෝන් පෙපර් ලංකාවේ ගම්බිරිස් කියන වෙළඳ නාමය අපි ලෝකයේ තුර ප්‍රචාරය කරන්නට ඕනි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ පැහැදිලි කෘෂි කර්මාන්තයෙන් වේවා සංචාරක කර්මාන්තයෙන් වේවා තොරතුරු තාක්ෂණයෙන් වේවා අපි ඉදිරියට යන හැටි විශේෂයෙන්ම විශාල බදුසාන දීලා තියෙනවා. මේ බදුසාන ජනතාවට දීලා තියෙන්නේ ව්‍යාපාරිකයන් සහ ජනතාව බදුබරින් ඉවත් කළා පැහැදිලි සරල විනිවිදභාවයක් යුක්ත බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. අද කොළඹ නගරයට ගියාට පස්සේ කොළඹ නගරේ දිහා බැලුවම එතුමා දැක්ක චින්තනය තව අවුරුදු 20ක් 30ක් එහාට ගිය රටකට අවශ්‍ය පරිසරය කොළඹ නගරයේ දියවන්නාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිර්මාණය කරා. හැබැයි අද සජිත් පුතාණෝ මොනවද කියන්නේ? එතුමා ජීවත් වෙන්නේ අවුරුදු 50ක් 60ක් පිටිපස්සේ. උන් දා තාත්තගේ කාලෙන් නැගිටිලා නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මෙරට ඉදිරියට ගෙන යන්න පුළුවන් චින්තනය සහ දැක්ම තාරුණ්‍ය දැක්ම තාරුණ්‍ය හදගස්ම දන්න නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා මම තමුන්වහන්සේට කියනවා. මේ ඩයිනමෝ එක වැඩ කරාට වැඩක් නැහැ. ඩයිනමෝ එක දිව්වට වැඩක් නැහැ. හොඳ CPU එකක්වත් තියෙන්න ඕනි. හොඳ ප්‍රොසෙසර් එකක්වත් තියෙන්න ඕනි. හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන නායකයෙකුට තමයි රටක් ගෙනියන්න පුළුවන්. ඒ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයදහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පස්වරුවේ අම්පාර විරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අපි වෙන්ුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක එක්ක වුණාම වෙන් වෙලා අපි වෙනම පක්ෂයක් හදාගෙන ඒකාබද්ධ විපක්ෂයක් ගොඩ නගාගෙන අපි මේ සටන ඉදිරියට ගෙනිච්චා. දැන් අපි නැවත එක්කහු වෙලා තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුව පක්ෂයත් ශ්‍රී ලංකා පොදු පෙරමුණත් දෙක එක්කහු වුණාම අපිට 70%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙනවායි කියන එක අපි ඇල්පිටියෙන් ඔප්පු කරලා තියෙනවා. ඒකින්ද මේ එකතු වීම ඓතිහාසිකයි. මේ එකතු වීම යුතු දෙයක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නෙළුම් පොහොට්ටුවට තරුණාංශරට මතකයි හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවා උන්නහගේ තාත්තා කිව්වා පල්ලි යන්න එපා කියලා. තාත්තා කිව්වා හන්ද හරින් පල්ලි ගියේ නෑ කියන්න තාත්තෙක් නොහිටියා හන්ද කියන්න පාලකයෙක් නොහිටියා හන්ද අනතුරු අඟවන්න කියන්න පාලන තන්ත්‍රයක් නොතිබිච්ච හන්ද පල්ලි ගිය අහිංසක මිනිස්සු ජීවිතවලින් දන් දුන්නා. දැන් හදන්න හදනවා කතාවක් සහරාන්ලා හැදුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. සහරාන්ලා ගැන අවධානය යුද හමුදා බුද්ධියංශ හිරේ දැම්මේ ගෝඨාභය රාජපක්ෂද? නාවුක හමුදා බුද්ධියංශ හිරේ දැම්මේ ගෝඨාභය රාජපක්ෂද? 7000ක සමාජික බලයනියක් ඉන්න යුද හමුදා බුද්ධියංශය ඇයි නොදැන හිටියේ සහරාන්ලාගෙන් මේ වරාගෙන මැරෙන ප්‍රහාර ගැන? ඊටම යුද හමුදාපතිවරයා ප්‍රසිද්ධිය කිව්වා අපි දැනගෙන හිටියේ නෑ අපිට වාර්තා වුණේ නෑ කියලා. හොයපු සියලුම දෙනාව තමයි හිරේට දාලා තින්නේ. තමුන්හන්සල දන්නවා පහුගිය 11 වෙනිදා ඇල්ලුවා තීබන් කියලා LTT සමාජිකේ උන්නහැට කියනවා රොබින්සන් කියලා. යුද හමුදා බුද්ධියංශය අත්අඩංගුවට ගත්තේ සේරු නුවරදී. අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරනකොට ආයුධත් එක්ක අහු වුණා. ඒ තීබන්ගේ හෙලිකිරීම අනුව කොටි සංවිධානය නැවත ලෑස්ති වෙනවා. ස්නයිපර් තුවක්කුකරුවන් 40ක් පුහුණු කරලා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රටේ නායකයන් 3 දෙනෙක්ව ඝාතනය කරන්න. දැන් ඒ පරීක්ෂණ අඩපණ කරලා ඉවරයි. එහෙන් සහරාන්ගේ මරාගෙන මැරිල්ල. මෙහෙන්
තීබන්ගේ නැවත කොටි නැගිටිල්ල මේ ගිනිහුල් දෙකම පත්තු වුණාම මේ රටට ආයේ නිවනක් නෑ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා තමයි අද ඉල්ලන්නේ රට රකින්න පුළුවන් නායකෙක්. මේ රටට නැවත සාමය දෙන්න මරණ බිය තුරන් කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව අද මේ රටේ ජනතාව ඉල්ලන්නේ. කවුද මන් දන්නේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීතුමෙක් කියනවා සජිත් කියලා ගෙම්බොත් කියනවලු. ගෙම්බෝ නම් කියනවා ඇති. මේ රටේ මිනිස්සු නම් සජිත් කියලා කියන්නේ නැහැ. එදා සිවිල් ආරක්ෂක බලකාය යුද්ධයේ අවසන් වුණාට පස්සේ ඒ අයට මුදල් ගෙවලා ඒ කැමති ස්වේච්ඡාවෙන් එන අය පමණක් එදා සමහර සංවර්ධන වැඩ කටයුතු වලට යෙදුවා. රට විශාල මුදලක් ගෙව්වා ඒ අයට ඒ සමාගම් මගින්. නමුත් මම දන්නා තරමට අද ඒ අය විවිධ ප්‍රදේශවල විශේෂම කොළඹ රාජකාරී වලට යවන්නේ එහෙම මුදලක් නොගෙවා. අපි එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒවා අපි සම්පූර්ණයෙන්ම නවතනවායි කියන එකත් මේ අවස්ථාවේදී තහවුරු කරන්නට ඕනේ. තමුන්නාංශේලා දන්නවා තමුන්නාංශලට ගෞරවයක් ගෙනාවේ කවුද? තමුන්නාංශලට අභිමානයක් ගෙනාවේ කවුද? තමුන්නාංශලා බල සේනාව හැදුවේ කවුද? පොලිසිය වැඩි කරේ කවුද? හමුදා වැඩි කරේ කවුද කියන එක. ඒ වගේම ප්‍රමුඛත්වයක් දෙන්නේ මොන රජයේද කවුද මොන නායකින්ද කියන එක. ඒ නිසා මේ බොරු ප්‍රචාරවලට තමුන්නාංශලා රැවටෙන්නේ නැති බවම දන්නවා. තමාගේ දැනුම සහ හැකියාව පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් ඇති බවත් කිසිවෙකුට තමා සමග තරඟ කිරීමට හැකියාවක් නොමැති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උපකාරක පන්තියේ දේශකවරුන් පිරිසක් සමග බත්තර මුල්ලේ පැවති හමුවකදී. මෙතර කොළඹ නවනගර ශාලාවේ පැවති වාම සහයෝගිතා සමුළුවටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. ෆැසිස්ට් ආඥාදායකත්වය පරාජය කරමු මැයෙන් ඊයේ පස්වරුවේ කොළඹ නවනගර ශාලාවේ සංවිධානය කළ වාම සහයෝගිතා සමුළුවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුරාධ දිසානායක ඡන්දය ඉල්ලනවා. එයා හොඳටම දන්නවා මේ ඡන්දය ඉල්ලන්නේ වාමාංශිකයන්ගෙන්. ඒ වාමාංශිකෝ කියන්නේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ අය තමයි මෙයාට ඡන්දෙ දෙන්නේ. එතකොට මේ ඡන්දය කඩන්නේ ගෝඨාභයලාගෙන් නෙවෙයි, ගෝඨාභයලාට විරුද්ධව ඉන්න වාමාංශික ඡන්ද ව්‍යාපාරේ ඉන්න අයගෙන් කොටසක් කඩා ගන්නවා. මොකටද? සමාජවාදය ගොනු කරන්න. යකෝ සමාජවාදය ගොනු කරන්නේ කොහොමද? මේ ගෝඨාභය දිනනවා කොම්බෝ කියන විදියට. උඹ ඔය කියන විදියට 10,000ක් 15,000ක් කඩා ගත්තොත් ගන්න බලවේගය. අපේ අපේක්ෂකයන් මේ ගොන්තඩියට ඒක තේරෙන්නේ නැහැනේ. මේ අනුරසා නායකයා අඩේ මේ මිනිහා මට කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ එක්ක කතා කර කර හිටියාම වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඡන්ද පාවා දෙන්නේ තමයි මේ රටම පාවා දෙන්නේ තමයි අනුරදිසා නායක. අපේ රට තුල ආර්ථික සමාජීය දේශපාලනික සාධනීය වෙනසක් ඇති කරලා මේ රටේ පොඩි මිනිස්සයා නිදහසින් සම්පූර්ණ කරලා ප්‍රජාතන්ත්‍ර අයිතීන් වලින් පරිපූර්ණ කරලා නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් තුල සෑම දිනාටම සෞභාග්‍ය උදා කර ඒ යුගය අනිවාර්යෙන්ම 16 වෙනිදා අපි නිර්මාණය කරලා මම මේ ඉදිරියටත් කියනවා මේට වැඩිය ලොකු නිදහසක් ලබා දීලා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නමයි කියන එක. අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අපි ආරක්ෂා කරන්න ඕනේ. අනේ ඒ කරන්න අපි සියලු දෙනාම අපේ පක්ෂවලින් කියන්නේ හංසයා ළඟින් කදර ගහන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති කළා. අපි මේ වැඩකට ඉදිරියට ගෙනා නෙමෙයි පමණක් නෙමෙයි මේ රටට වොමනා අලුත් ව්‍යවස්ථාවක් අපි ඉදිරිපත් කරනවා කියලා කියන්න කැමතියි. ඉන්නතුරු උපකාරක පන්ති දේශකවරුන් සමග පැවති හමුවකදී ජනාධිපති දොර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. එතුමා බොහොම පැහැදිලි තීරණයක් අරගෙන තියෙනවා. මින් මතුවට කිසිම පළාත් සභා මන්ත්‍රීවරයෙකුට, කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, කිසිම ඇමතිවරයෙකුට බදු රහිත බලපත්‍ර දෙන්නේ නැත කියන තීරණය එතුමා අරගෙන තියෙනවා. එය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළා තියෙනවා. ඔබ හිතන්න එපා මේ තීරණේ ලේසි තීරණයක් කියලා. ඔය පර්මිට් එකට තියෙන ලෝභකම, ඔය පෙරේතකම මේ දූෂිත දේශපාලනයේ සංකේතයක්. දැන් අපිට ලොකු අභියෝගයක් තියෙනවා සජිත් වෙනස් කියලා පෙන්නන්න. මට තියෙන එකම කොම්ප්ලෙක්ස් එක සුපීරියොරිටි කොම්ප්ලෙක්ස්. මට මගේ හැකියාව, දක්ෂතාවය, දැනුම, මිනුම, බුද්ධිය පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. ඒකින් මම විශ්වාස කරන ආකාරයට කිසිම කෙනෙකුට මාත් එක්ක තරඟ කරන්නට බැරියයි කියන තැනේ ඉඳගෙන තමයි මම දීඳු තීරණ ගන්නේ.
මම බලන්නකො දැන් මේ මම මහන්සියලා වැඩ කරනවායි කියන එකට අර දන්නවනේ රවාහිනී දෙකක් තියෙනවා හැම වෙලාවෙම 24 පෑම මේ බොරු ප්‍රචාරය කරන. මේ වාහිනී දෙකත් අල්ලගෙන මේ අමුතු මේ ක්ලිප්ස් ටිකක් හදනවා. සජිත් ප්‍රේමදාස අරක රැට කරනවලු මේක මෙහෙම කරනවලු අර එහෙම කරනවලු. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. ඒ අය කැමති නැහැ කැපකිරීම කරන්න. ඒ අය කැමති නැහැ මහන්සි වෙන්න. එයාට හැකියාවකුත් නැහැ. මගේ පැත්ත පළාතක එන්නත් බෑ ඒ අතුන්ට. අද පස්වරුවේ පැවති ජනරලයේකටද ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස් මහතා එක් වුණා. එෙහිදී පැමිණ සිටි පාක්ෂිකයන්ගෙන් හිමුවේ උණුසුම් පිළිගැනීමක්. දැන් අවුරුදු 4 මාරක් තිස්සේ අඬන්නේ අර බැඳුම් කරයල්ලාගෙන බිලියන 10ක් මේ 10න් 7ක් දැනටම සීල් කරලා තියෙනවා. ඒක කවුරුවත් අත ගහන්න බෑ. ඉතුරු බිලියන 3ට නඩුවක් යනවා. නඩුවේ තීන්දුව අනුව බිලියන 3 ගැන තීරණ වෙයි. ඒ අරෙන්න වෙන මොකුත් පාඩුවක් අපිට වෙන්නේ නැහැ. එතකොට තවුන්ලාසලාට තේරෙනවා අපි කරපු දූෂණයක් නැහැ. කාන්තා පරපුර මුහුණ දෙන කවුරුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙනවා. මිත්‍රවරුනි ලෝකයට ජීවේ ලබා දෙන උතුම් කාන්තාවන් අද බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීප ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක වෛද්‍ය බලපෑම් ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගැබ්ගල පිළිකාව, ඒ වගේම මුත්‍රා ආසාදනය, වකුගඩු ඉන්ද්‍රියේ නරක්වීම, ඒ වගේම ප්‍රජනන අවයවවල ආසාදනය. මේ තත්ත්වය තුළ මම තීන්දුවක් ගත්තා. අපේ රජයක් තුළ අපි අනිවාර්යෙන්ම විසඳුම් ලබා දෙනවයි කියලා ඉතාමත්ම අභිමානෙන් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් ලබා දීලා ඒ සනීප ආරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ ඒ පහසුකම් ලබා දෙන්නට අනාගත රජයක් හැටියට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි, පාසල් අධ්‍යාපනය තුළ විශේෂයෙන්ම දැරියන් මුහුණ දෙන ප්‍රශ්නවලට අපි හැම පාසලක් තුළම මේ ප්‍රශ්නයට සාධනීය විසඳුම් ලබා දෙන වෛද්‍ය ඒකක ස්ථාපනය කරනවායි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.